ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් වෙන්න කියලා ඔයාලා හැමෝටම. අදත් උදෑසන ආහාරයක් තමයි අරගෙන ආවේ. මැඩිටරේනියන් ඩෙමි බගට් කියන සැන්ඩ්විච් එක තමයි මේ හදන්නේ. ඉතින් මේ සැන්ඩ්විච් එක කඩෙන් ගෙනාපු එකක්. ඩයට් කරන අයට සුදුසු එකක්. ඒකට මම එළවලු දාලා හදාගන්න හැටි බලමු. ඉතින් ඒක මෙන්න මේ විදිහට දෙකට කපලා අපිට පුළුවන් එළවලු සහ චීස් අරගෙන ඉතා රසවත් ඒ වගේම පෝෂණීය විදියට හදාගන්න. ඉස්සෙල්ලාම මේ විදියට කපා ගන්නවා දෙකට නැදේ. ඊට පස්සේ අපි මේකට අවශ්‍ය වෙනවා මුසරෙල්ලා. ෆ්‍රෙෂ් මුසරෙල්ලා තමයි මම අරගත්තේ. ඔයාලට පුළුවන් ඕනම චීස් වර්ගයක් මේකට එකතු කරගන්න. ඉතාම සිම්පල් විදියට තමයි මම අරගත්තේ බැසිල් ෆොල, එහෙම නැතිනම් අරාබියන් රෙහාන් කියන ওই කොළවලට. මම ගෙදර වවල තියෙනව තමයි මේ අරගත්තේ. ඒ වගේම තක්කාලි පෙති කීපයක් විතරයි. ලුණු ටිකක් උඩින් ඉහිදම ගත්තා. මේ තියෙන්නේ ෆ්‍රෙෂ් මුසරෙල්ලා ටික. මේක පෙති කපා ගන්න ඕනේ. මීට අමතරව ඔයගොල්ලන්ට පුළුවන් බැසිල් කොළ හොයන්න නැතිනම් ලීටර්ස් එකක් ඕනම කැමති එකක්. ඒ වගේම ලුණු පෙති කැමති එළවලු වර්ග මේකට ඔයගොල්ලන්ට එකතු කරලා ආදේශ කරලා හදා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා මේ විදියට චීස් සහ තක්කාලි ටික පෙති කපා ගන්නවා. අරාබි රටවල වැඩ කරන අපේ ආදරණීය ගෘහ සේවිකාවන් ඒගොල්ලෝ ඉල්ලුවා උදේ ආහාර දෙන්න කියලා. ඉතින් ඒ ගමන් මට හිතුණා මම හදපු උදෑසන සෑන්ඩ්විච් එක ඔයගොල්ලන්ට අරගෙන එන්න කොහොමද හදාගන්නේ කියලා සිම්පල් විදියට. මුසරෙල්ලා සහ තක්කාලි ටික පෙති කපාගෙන ඉවරයි. ඒ වගේ මම ලෑස්ති කරගෙන තියෙනවා බැසිල් කොළ ටික. ෆ්‍රෙෂ් බැසිල්, මේක ස්වීට් බැසිල් එක. ඒ බැසිල් කොළවලක් තියෙනවා වර්ග. සැන්ඩ්විච් හදන්න සුදුසු එක තමයි ස්වීට් බැසිල් කොළේ. සමහර ඒවා තියෙනවා කුක් කරන්න පුළුවන් දේවල්, ලෙමන් බැසිල්, ඒවා සාමාන්‍යයෙන් ටී හදන්න ගන්නේ. ඒ වගේම මේක පාස්තාවට යොදා ගන්න පුළුවන්. ඒ වගේම ස්වීට් බැසිල් එක පුළුවන් ඔයගොල්ලන්ට මේ වගේ සැන්ඩ්විච් එකක්, සැලඩ් එකක් වගේ දේවල් වලට යූස් කරන්න. මම ඔයාලට පැහැදිලිව පෙන්නන්නම් ස්වීට් බැසිල් කොලේ කොහොමද කියලා. ඒකට ගොඩක් පීසවලට එහෙමත් ගන්න මේ බැසිල් කොලේ තමයි මේ තියෙන්නේ. ඉතින් මේක මේ විදියට අරගෙන ඔයගොල්ලන්ට පුළුවන් සරසලා, ඒ වගේම ඉතාම පෝෂණීය කොළ වර්ගයක් මෙන්න මේ විදියට තමයි සැන්ඩ්විච් එක හදාගන්නේ. හරිම ලස්සනට හදාගන්න පුළුවන්. පුංචි අය වුණත් කැමති වෙයි. ඒ වගේම ඔයගොල්ලන්ගේ සාමාන්‍යයෙන් ඩයබටික් තියෙන අයට වගේ මේ සැන්ඩ්විච් එක ගොඩක් සුදුසු වෙනවා. මොකද මේක බ්‍රවුන් බොගේට් සැන්ඩ්විච් එකක්. ඇට වර්ග එකතු කරලා හදාගත්ත එක. දැන් මේක දෙකට කපා ගන්නවා. ඊට පස්සේ තමයි රස බලන්නේ. ඉතින් ඔන්න ඔය විදියට තමයි හදලා අවසන් කරගන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට යම්කිසි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයාලට හොඳයි කියලා හිතනනම් මේ වීඩියෝ එක තවත් ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තවමත් ඔයාලා මගේ වීඩියෝ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ළඟින්ම තියෙන නොටිෆිකේෂන් බෙල් එකක් ඕල් දාලා තියාගන්න. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ වගේ තව නෝමල් බන් එකක් අරගන්නවා. මේක පොටැටෝ බන් එකක්. ඉතින් අල වලින් හදපු බන් එකක්. ඒකත් මම සාමාන්‍ය නෝමල් චීස් එක එකතු කරලා චක්කලි පෙත්තක් තියලා ඒ වගේම බැසිල් කොළයක් තියලා සරසලා හදාගන්නවා. ඒකත් ඉතාම රසයි. ඔන්න ඔය විදියටත් ඔයගොල්ලන්ට පුළුවන් හදාගන්න. හරිම ලස්සනයි රසයි. රැඳී සිටිය ඔබ හැමට ගොඩක්ම ස්තුතියි. ඉන් එන්නම්. Don't forget subscribe and like share. Thank you for watching my video. God bless all my friends. See you next video. Bye bye.